මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා ගොනු කළ මූලික ඓතිහාසිකම් පෙත්සමක් මුරුදු ප්‍රනාන්දු මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කෙරුණා. මෙම සිද්ධිය ඇති වූයේ 2019 වසරේදී. අදාළ ආරවුල සමතේකට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනු කර තිබූ නඩුකරය ඉලාස් කර ගන්නා බව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළා. එමෙන්ම මාධ්‍යවේදියාට එරෙහිව ඉදිරියේදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අධිකරණයේ හමුවේ එකඟතාව පළ කළා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයද සිටීමට සූදානම් බවයි. එමෙන්ම ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවටද එකඟතාව පළ කෙරුණා. ඒ අනුව වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකුපෝතාගම ඇගේ කාර්යාලයේ සේවය කළ ආරච්චි අනුරාධ බණ්ඩාර රත්නපුර එවක පොලිස් ස්ථානාධිපති මෙන්ම කොස්තාපල් සමීර් කුරුවිට හමුදා කඳවුරේ එවක කෝපල් සේනානායක යන අය අධිකරණයේ පෙනී සිටියා. පසුව ඔවුන් විවෘත අධිකරණයේදී මාධ්‍යවේදියාගෙන් වැඳ සමාව ගත්තා. 2019 වසරේ මැයි 29 වනදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව තමා හිස්වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරියා හා යුද හමුදාවේ නිලධාරීන් ඊට විරෝධය පළ කළ බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කරනවා. පසුව හිස්වැසුම් ගලවා තමන් කාර්යාලයට ඇතුළු බවත් ඇති වූ බහිම්බස්වීමක් දුරදිග යමින් පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරියෙකු තමන්ට පහර දුන් බවත් පෙත්සමෙන් සඳහන් කර තිබුණා. වගඋත්තරකාර දිස්ත්‍රික් ලේකම්වරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැනවැදුණු බවත් මාධ්‍යවේදියා සඳහන් කර තිබුණා. පසුව ඔවුන් තමන්ව අත්අඩංගුවටගෙන රත්නපුර පොලිසියට රැගෙන ගොස් එදින සවස් වන තෙක්ම පොලිස් ස්ථානයේ රඳවා තබා නිදහස් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා. මේ තුලින් තම මූලික ඓතිහාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ මෙම පෙත්සම ගුණ කර තිබුණා.